අපට මේ අවුරුද්දේ විකාශනය වුණු දකුණු ඉන්දියා ෆිල්ම් එකක් ගැන විස්තරයක් තමයි අද අරගෙන ආවේ. පොන්මගල් වන්දාල් නැත්නම් The Golden Girl Has Arrived සිංහලෙන් හඳුන්වන්න පුළුවන් සුරංගනාවේ ඇවිදින් කියන ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජේජේ ෆෙඩ්‍රික්. මේ කතාවේ මේන් ඇක්ට්‍රස් වෙන ජ්‍යෝතිකාගේ හස්බන්ඩ් සූර්ය තමයි පොන්මගල් වන්දාල් නිෂ්පාදනය කරලා තියෙන්නේ. අවුරුදු 15කට කලින් කුඩා දරුවන් පැහැරගෙන දූෂණය කරපු සිද්ධියක් තමයි මේ කතාවේ ප්‍රධාන තේමාව වෙන්නේ. ලෝකේ ළමා අපයෝජනයේ වැඩි රටවල් අතරින් ඉන්දියාව ඉන්නේ 7 වෙනි තැන. විවෘත කරලා නැති මේ වගේ නඩු ඉන්දියාවේ තවමත් 166,000 පමණ වාර්තා වෙනවා. ඉතින් මේ කතාවත් එක උදාහරණයක්. දැන් බලමු මේ කතාවේ රඟපාන ප්‍රධාන චරිත. වෙන්බා නීතිඥවරිය සහ ඇයගේ මව ජ්‍යෝතිගේ චරිතය නිරූපණය කරන්නේ ජ්‍යෝතිකා. වෙන්බව හදාගන්න පියා පෙතුරාජ්ගේ චරිතය නිරූපණය කරන්නේ කේ භාග්‍යරාජ්. වෙන්බගේ නඩුවේ අනෙක් පාර්ශ්වීය ලෝයගේ චරිතය නිරූපණය කරන්නේ ආර් ප්‍රතිභාන්. ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරික වරදරාජන්ගේ චරිතය නිරූපණය කරන්නේ ත්‍යාගරාජන්. නඩුවේ විනිසුරුගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රතාප් කේ පෝටන්. වෙන්බගේ සහායිකාවගේ චරිතය නිරූපණය කරන්නේ විනෝදිනී වෛද්‍යනාථන්. පොලිස්පති සුරේෂ් පාණ්ඩියන්ගේ චරිතය නිරූපණය කරන්නේ ජීවා රවි. වෙන්බා කියන්නේ අලුතින් ලෝය තනතුරක් ලැබුණු තරුණියක්. ඇය ඇයගේ පළවෙනි නඩුව විදිහට අවුරුදු 15ක් පරණ වහලදාපු නඩුවකට තමයි පෙනී ඉන්නේ. අවුරුදු 15කට කලින් මේ ප්‍රදේශයේ කුඩා ගැහැණු දරුවන්ව පැහැර ගැනීමකට ලක් වෙනවා. නමුත් අහම්බෙන් CCTV කැමරා වලට අහුවෙනවා කාන්තාවක් ගැහැණු ළමයෙක්ව අරගෙන යන විදිහ. පොලිස් පරීක්ෂණවලදී හොයාගන්නවා මානසික විකෘතියක් තියෙන ජ්‍යෝති කියන කාන්තාව කුඩා ගැහැණු ළමයින්ව පැහැරගෙන ගිහින් දරුණු වදහිංසා දීලා මරලා දානවා කියලා. ළමයින්ගේ මලසිරුරුත් ඇයගේ ගේ ළඟ වලදාලා තිබිලා හම්බෙනවා. පස්සේ ඇයව අත්අඩංගුවට අරගෙන මරණ දණ්ඩනය ලබා දෙනවා. ඉතින් මේ කේස් එක නැවත ඕපන් කරලා වෙන්බා ජ්‍යෝති නිර්දෝෂී කියලා ඔප්පු කරන්න සාක්ෂි ඉදිරිපත් කරනවා. ඒත් වෙන්බට ජනතාව විරුද්ධ වෙනවා. ඉතින් මේ නඩුවේ විරුද්ධ පාර්ශවය වෙන්නේ ප්‍රසිද්ධ වගේම නඩු බොහෝ ගණනක් දිනපු රාජරතිනම් කියන දක්ෂ ලෝය කෙනෙක්. රාජරතිනම් බොහොම ලේසියෙන් වෙන්බගේ නඩුව පරාද කරන්න උත්සාහ කළත් අවසානයේදී මේ නඩුවේ සැබෑ කතාව වෙන්බා හැමෝටම පෙන්නලා දෙනවා. ජ්‍යෝති කියන්නේ අහිංසක කාන්තාවක්. ඇයගේ ස්වාම පුරුෂයාව පොලිසිය විසින් මරපු නිසා ඇයගේ දරුවත් අරගෙන ජ්‍යෝති ඌටි ප්‍රදේශයට එනවා. ඌටිවලදී පෙතුරාජ් කියන පුද්ගලයා ඇයට නිවසක් ලබා දීලා රස්සාවකුත් ලබා දෙනවා. ඉතින් මේ කාලයේදී මේ ප්‍රදේශයේ කුඩා ගැහැණු ළමයි අතුරුදහන් වීමකට ලක් වෙනවා. හරියටම කිව්වොත් පැහැර ගැනීමකට ලක් වෙනවා. වෙන්බත් මේ විදිහට පැහැර ගැනීමකට ලක් වෙනවා. මේ පැහැර ගැනීම කරන්නේ වරදරාජන් කියන ධනවත් පුද්ගලයාගේ පුතයි ඔහුගේ යාළුවයි. පැහැරගත්ත ළමයිව දූෂණය කරලා මරලා දානවා. වෙන්බත් දූෂණයට ලක් වෙනවා. මේ අතර වෙන්බගේ අම්මා ජ්‍යෝති වෙන්බව හොයාගෙන එනකොට පාළු ගෙදරක දූෂණය වුණු පුංචි ගැහැණු ළමයින්ගේ සිරුරු දකින්න ලැබෙනවා. මෙතන වෙන්බත් ඉන්නවා සිහිසුන්ව. ඉතින් ජ්‍යෝති වෙන්බව අරගෙන එනකොට වරදරාජන්ගේ පුතාට අහුවෙනවා. ජ්‍යෝති වරදරාජන්ගේ පුතාව මරලා දානවා. මේ සිදුවීම තමයි CCTV වල රෙකෝඩ් වෙලා තිබුණේ. ඉතින් පස්සේ ජ්‍යෝති වෙන්බව පෙතුරාජ්ට බාර දීලා පොලිසියට ගිහින් බාර වෙනවා. ඒත් වරදරාජන් එයාගේ පුතාව මරු පලිය ගන්න ජ්‍යෝතිව මරලා මේ හැම වැරද්දක්ම ඇය විසින් කරපු විදිහට පොලිසියත් එක්ක එකතු වෙලා ඔප්පු කරනවා. කතාව අවසානයේදී වෙන්බගේ කතාව ඇත්ත කියලා උසාවියේදී ඔප්පු වෙනවා. වරදරාජන්ට දඩුවම් ලැබෙනවා. වෙන්බගේ අම්මා ජ්‍යෝතිගේ නමට තිබ්බ චෝදනාව ඉවත් වෙනවා අවුරුදු 15කට පස්සේ. ඒත් ඇත්තටම එදා වෙන්බව බේරගන්න ගියාට වෙන්බා මියගිහිනුයි හිටියේ. පණ ඇද ඇද හිටපු වෙන ගැහැණු ළමයෙක්ව තමයි ජ්‍යෝති අරගෙන ආවේ. තමන්ගේ නොවුනත් දරු දුක හැම අම්ම කෙනෙක්ටම පොදුයි කියලා මේ කතාවේදී පෙන්නනවා. එතකොට මේ බේරගත්ත ළමයා තමයි අවුරුදු 15කට පස්සේ වෙන්බා විදිහට තමන්ගේ යුතුකම ඉෂ්ට කරන්නේ. සංවේදී ලස්සන කතාවක් තමයි පොන්මගල් වන්දාල් කියන්නේ.
තවත් මේ වගේ කතා බලන්න එකතු වෙන්න මාත් සමග බාබ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරන්න. මං කැමති මේ කතාවේ අවසානයේ දෙන පණිවිඩයෙන්ම මේ වීඩියෝ එක අවසන් කරන්න. ගැහැණු ළමයෙක් හැසිරෙන විදිහ, යන එන තැන්, අඳින ඇඳුම් පැළඳුම්, ආශ්‍රය කරන්න ඕන මොන වගේ පුද්ගලයන්ද කියන දේවල්, ඇයගේ දෙමව්පියන් උගන්වනවා වගේම එකම වහලක් යට ජීවත් වෙන තමන්ගේ සහෝදරියට කාන්තාවන්ට සලකන්නේ කොහොමද, ගෞරව කරන්නේ කොහොමද කියන දේ පිරිමි ළමයින්ට ඉගැන්විය යුතුයි.